මීළඟට දෙවෙන්නේ සභාව කඩවීමේ යෝජනාව. මම මීළඟ දිනේට පාර්ලිමේන්තුව කල්තබිය යුතුයි යෝජනා කරනවා. මම මේක සභාව ගර්මන්දේවරුනි ගර්මන්දේපඩෙන් let me speak let me speak please. අද විශේෂ අවස්ථාවක් මේ තීරණ මම ගන්න මම සභාවේ අනුමැතිය අරගෙන තීරණය දෙන්න. ඔබතුමා ඉවරද? ඔව් ඔබතුමා ඉවර කියවරද? ඔබතුමා වෙනත් ප්‍රකාශයන් කිරීමට මත්තෙන් අපි පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පිටවලා තිබේ. පාර්ලිමේන්තුව මහජන නියෝජිතයන්ගෙන් සමන්විත හොඳ සම්බන්ධ නැහැ කඩන් දාටද ඉනපුණා කෑ ගන්න ඕන පාර්ලිමේන්තුව නටා දෙන්න. පාර්ලිමේන්තුව ඉතා පැහැදිලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුව තමයි ස්ථාවර නියෝග පැමිණෙන්නේ. හොඳයි. ඒ නිසා ස්ථාවර නියෝග වලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ. ඔබතුමාටත් බෑ. කිසිම මන්ත්‍රීවරයෙක්ට බෑ. පාර්ලිමේන්තුවටත් බෑ. ඒ නිසා ගරු කතානායකතුමනි ඉතා පැහැදිලිව අනුව න්‍යාය පත්‍රයේ වෙන කිසිදු කටයුත්තක් අද දිනට යොදා නොමැති හේයින් අපි පාර්ලිමේන්තු කඩවීමේ යෝජනාව ඉදිරිපත් කළේ. ඔබතුමාට ඉතාම ගෞරවයෙන් අපි සනාහ කරන්නට ඕනේ. වෙන කිසිම කටයුත්තකට පාර්ලිමේන්තුවට අවතීර්ණ වෙන්නට කිසිම වරයක් අද දිනේ නොමැති බව ඔබතුමාට අපි මේ යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන අතර දැනට අපි තවණකමින් කියන්න ඕනේ කතානායකතුමාට වෙන යෝජනාවක් ලිඛිතව බාරගත හැකි වන්නේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඔබතුමා විසින් කතානායක ලෙස කල්තබන ලද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිසියේ ගේන කිසිම යෝජනාවක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයට පටහැනි. ඒ අනුව පැහැදිලි වෙනවා සුමන්දරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාවක් නැහැ. දැන් තමයි ලිඛිත දෙයක් ඔබතුමාගේ අතට දීලා තිබෙන්නේ. සුමන්දිරන් මන්ත්‍රීතුමා විසින් මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරපු යෝජනාව තමයි ස්ථාවර නියෝග යම් ප්‍රමාණයක් අත්විඳීම සඳහා යෝජනාව. අප විසින් මහලේකම්තුමාට දැන් ලබා දුන් යෝජනාව තමයි මේ විවස්ථා විරෝධී පාලනයේ තෙරෙහිව විශ්වාසභංගී යෝජනාව. යෝජනා දෙකක් එකක් නෙවෙයි. ඒ නිසා ස්ථාවර ඉස්සරව ගන්න ස්ථාවර නියෝග අත්විඳීම පිළිබඳ යෝජනාවට ඔබතුමා ඡන්ද විමසන්න. අනතුරුව විශ්වාසභංගයේ යෝජනාව ඒ ස්ථාවර නියෝග අත්විඳීම මත පදනම් ඉදිරියට යන්න පුළුවන්. අපි ඒ පිළිබඳව විවාදයක් කරනවා. මේ යෝජනාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම ඔඩබ්ලිස් දෙපාර්ශ්වයේම අදහස් ප්‍රකාශ කළා. මේ යෝජනාවට අදාළව දැනුම් දීම පිළිබඳ ස්ථාවර නියෝග අත්විඳීම සභාවේ එකද? භාරතීය
නියමිත කාලයකට පස්සේ තමුන්ගේ න්‍යාය පුස්තකයේ යෝජනාව ගේන්න ඕන. න්‍යාය පුස්තකයේ යෝජනාව ගෙනාවම තමයි විවාද කරන සම්ඳ විමසීම කරන්නේ. එහෙම නැතුව මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශ්වාසභංග යෝජනාවක් ගෙනාවු දවසම ස්ථාන නියෝගක් තිබහා. ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග අත්හිටුවීම සඳහා සභාව එකඟ බැවින් මම මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. මෙම ගරු සභාව අතිගරු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ 2018 ඔක්තෝබර් මාසයේ 26 වෙනි දින හා අංක 2094 ඇල ඉරක් 43 2094 ඇල ඉරක් 43 ඒ සහ 2094 ඇල ඉරක් 44 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ සහ ඒ සඳහා නියෝගයක් සහ පත්කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවන බවත් නීති ඉදිරියේ ශූන්‍ය සහ බලරහිත බවත් නීතියේ ඉදිරියේ කිසිදු බලයක් හා වළංගුතාවයක් නොමැති බවත් දෙක ඊට සඳහන් හේතු නිසා 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා හෝ ඉන් පසුව හෝ පත්කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා එලෙස පත්කරන ලද්දා වූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් මෙම යෝජනාව සභාව යෝජනා කර සිටි ජාතන්ත්‍රවාදීව මේ ප්‍රශ්නේ විඳගන්න අවස්ථාව දෙන්න. මේක සභාවේ බහුතර මතයක් අනුව මේ තීරණය මම දුන්නේ. මගේ තීරණයක් නෙමෙයි, සභාවේ බහුතරයක් මේ යෝජනාව අනුමත කළා. ඔබට සභාවේ බහුතරයක් අනුමත කළා මට වැරද්ද ගන්න බෑ. ස්ථාවර නියෝග මට බලතල තියෙනවා. ඒ නිසා අපි ඒක තීරණයක් ගන්න ඕනේ. අපි ඡන්දයක් ගන්නවා. බෞද්ධ මතේ